මුගිනි වාරයට අදාළ පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයන් වල ප්‍රධාන විෂයන් සම්බන්ධයෙන් ගෙදර සිටේ ආවරණය කර ගැනීම සඳහා දුරස්තන අධ්‍යාපන ක්‍රමවේදයේම කොටසක් හැටියට අපි මේ වැඩසටහන පහුගිය මාසයකමාර තුල සම්පාදනය කළා. දැන් මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා 3 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වාත් එවගේම අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ 12 සහ 13 වසර සඳහාත් ප්‍රධාන විෂයන් සඳහා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ පාසල්වල පන්ති කාමරවල දරුවන්ට උගන්වන ඒ ශ්‍රේණීන්වල ඒ විෂයන් සඳහා ප්‍රවීණ ගුරුවරුන් මේ සඳහා යොදාගෙන තියෙන්නේ මේ වැඩසටහන දියත් කිරීම ලබන සඳුදා 16 වෙනි සඳුදා පෙරවරු 4 ඉඳලා මේ විකාශනයන් කිරීම ආරම්භ කරනවා. සති 10ක් සඳහා තමයි මේ වැඩපිළිවෙල සකස් කරලා තින්නේ. බොහෝ වෙලාවට දෙසැම්බර් මාසයේ 31 දක්වා හෝ යම් විදිහකින් කාලය ප්‍රමාණවත් නොවුනොත් තව සතියක් දෙකක් පමණ ඉදිරියට යන්න පුළුවන්. අපේ ඉලක්කය තමයි මේ දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට 3 වෙනි වාරයට අදාළව පාසල් කොයි මොහොතේ ආරම්භ වුවත් යම් විදිහකින් ආරම්භ කිරීමට නොහැකි වුවත් ඒ ප්‍රධාන විෂයන්වල විෂය මාලාවන් ආවරණය කිරීම. දුෂ්කර පළාත්වල අපි දන්නවා සමහර පැතිවල විදුලි බලය ප්‍රශ්න තියෙනවා, සමහර සංඥාවල ප්‍රශ්නකුත් තියෙනවා. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන් විදුලියත් භාවිතා කරන්න. ඊළඟ කාරණේ තමයි මේ මුද්‍රණය කළ මේ පැකේජස් හැටියට එවැනි ප්‍රදේශවලට ඒ ප්‍රවේශ ගන්න අමාරු ප්‍රදේශ ඉලක්ක කරගෙන පළාත් බලධාරීන් එක්ක අපි සාකච්ඡා කරලා තින්නේ එහෙට යවන පැකේජස් හැටියට. එතකොට විදුහල්පතිවරුන්ට පුළුවන් ඒ දරුවන්ගේ දෙමාපියන්ට මේවා ලබා දීලා ගෙදර ඉඳලා පරිශීලනය කරන්න. මෙතර නවරජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටානොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරාගෙන එකී දිස්ත්‍රික්ක සඳහා අදාළ විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳවයි. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම, අදාළ ඉදිකිරීම හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.